ලුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel එඩෝබෝ සාදරින් පිළිගන්නවා. මෙන්න ගලබුණු තවත් ලුසුම් පුවතක්. විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය කළ ඝාතකයා වසන්ත කුමාර මුදලිකේ සමග අරගලයේ හිටපු කෙනෙක්. ඒ බව Facebook එකේ තියෙනවා. ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසිය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පිළිබඳ පාර්ලිමේන්තුව විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පිළිබඳව අද රටේම අවධානය යොමු වෙලා තියෙනවා. 1978 කලින් මෙහෙම නියාමනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. නමුත් 1977න් පසුව සමානුපාතික චන්ද්‍ර ක්‍රමය හඳුන්වා දීම නිසා මේ තත්ත්වය නැති වුණා. 1977 පෙර පැවති මැතිවරණවලදී අපේක්ෂක වියදම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා වෙත හෝ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිරවද්‍ය ලෙස පාරතීම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබුණා. 1984 ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ආඥා පනත මගින් ඊට අදාළ නීති හඳුන්වා දී තිබුණා. 1952 මැතිවරණයේදී වැලිමඩ අසුන ජයගත් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීදුරේ අහෝසි වන හේතු වුණේ ඒ මන්ත්‍රීවරයා තම මැතිවරණ වියදම් යථා කාලයේදී මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කර නොතිබීමයි. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකුගේ දුරේ අහිමි වූයේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ බසට පරිවර්තනය කිරීම සඳහා වැය වූ රුපියල් 25ක මුදල වාර්තා කර නොතිබීම හිඳයි. 1974 පෙර මැතිවරණ වියදම නියාමනය කරන වැඩපිළිවෙල දැඩිව තිබුණු දෙයක්. මම කියන උත්සාහ ගත්තේ මෙම පනතේ තිබෙන වැදගත්කමයි. 1980 සිට සියලුම මැතිවරණ කොමසාරිස්වරු මේ ගැන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරලා මේ ගැන ඉල්ලීමක් කළා. චන්ද්‍රනන්ද සිල්වා, දයානන්ද දිශානායක, මහින්ද දේශප්‍රිය මහත්තුරුන් මැතිවරණ වියදම් නියාමනය කිරීම ගැන දිගටම කතා කළා. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ කමිටුත් මේ ගැන දිගින් දිගටම කතා කළා. යනුවෙන් මහතා කියා සිටියේය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.